අවස්රයිේ පත්් කරන්ට කැලනිය වේවල් දූ ශ්‍රී ඥාන විවලාරාම විහාරවාසේ අප පින්නත් පූජ්්‍ය පාද අවසරයි නව කියන්නට සගම අනුවම දස්සේ අපගේ පෙන්වන්ත කල්්‍යානමිත්‍රයාාණන් වහන්සේ අද මේ වටිනා සද්ධර්ම දේශනාව සිදුකරු ලබන්නේ. උන්වහන්සේ සාදු නදෙන් යුතුව සලු දෙනාම පෙළිගනිමෝ. සාධහෝසාධෝසාධෝ සදැවත් වාසනාවන්ත ගුණගරුක ලක්වැසි ලෝවැස්සි සුපෙන්නතුටේ. අද මේ වටිනා සජීවී සධර්මදේශනාව ඔබයතගනේම සදහා පෙන්පරදාකත්යගෙන කටිතකරු ලබන පට ලදි පෙන් පුරන්නට කැමති, පෙන්වන්ත සුපෙන්නතුම්න් පෙළිබඳවයි, මඔබට මෙල්ලෙස සේපාත් කර සිටින්නේ. औස්ට්‍රරියාවේ සිෙද්නි නුවර පදිංචේ මයිලාද සෙල්ලවා මහත්නයෙ සහා, දරු මුණපුරන් විසින් අද මේසා ධර්ම දේශන අවසඳහා පෙන්බරදා එකක්කයගෙන කටයුතු කරු ලබනවා මෙ පින්වන්ත පිරිසගේ ප්‍රධහන් අරමුණ හැටියට සෙහිපත් කර තිබෙනවා. මහිලාද සෙල්වා බහත්මියගේ පරලෝ සැපත් ඇස්වාමි පුරුෂයාගේ අසූතුන්වන ජන්මදිනය වෙනුවෙන් ඇතුමාට පෙන් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාත්තනා කිරීමට ටත් පරලු සැපත් අර්ජුන මුුණුපුරාට්ට පෙන් අනුමෝදන් කිරීමයි. පෙන්වන්ත පේසගේ අරමුුණ ැටියට සහිපාත් කර තිබෙන්න්නේෙ. යාරමුුණු එයාකාරමිෂ්ට සිදවේවා සිරුදනාටම මේ සස්සර දුකෙන් මිදන්නට මේ සධහරුම දේශනාවම හේතුවාසනාම වේවා ්‍රාත්තනා අයිකනමින් අපගේ පෙන්වන්ත ස්වාමිද්‍රණන් වහන්සට තාමත්ම ගෞරුුවේෙන් යතුව පාදහාපී වදෙන් යුතුව මෙ මහොත්තේ ආරාධනාක්කනවා මෙ වටිහා සද්ධාරුම දේශනාව සකල්ල මානුමවර්ගයාගේ සිදර සඳහා සදහෝ සද සදෝ අවසරයි අප පෙන්නවත් ස්වාමින් වහන්ස සමන්තා චක්හවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මොනි රාජස්ස සුනංතු සග්ග මොක්කදන් දම්මස් සවෙන කාලු අයංබදන්තා, දම්මස් සවෙනෙකාලු අයංබදන්තා දම්මස් සවනෙකාලු අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සම්බුද්දශ නමුතස භගවතු වරහතුෝ සම්මාසම්බුද්ද ධර්මය ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙන මෙ ටීවි සදහම් විකාසනය, බොහෝම ශ්‍රද්ධාවෙන් නරඹන හැම දෙනාටම උතුම් තෙරුවනේ ආශිර්වාද බලයෙන්, යහපතක් සතක් සාන්තියක් අරථයක්ම සැලසෙත්වා කියල මේ වෙලාව ප්‍රාර්ථනා කරනවා. එවගේම අපව නරඹන අපව ශ්‍රවණය කරන පුජනය මහා සංගහරත්නයෙන් අවසරයි. සැ පවත්. අද ධර්මානු ශාසනාවේ පින්වන්ත දායකත්තය සපේනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිි ලුවර පදිංචි මහිලාද සිල්වා මහත්නිය සහ දරු මුණපුුරන් ඇතුළු පිරිස. ඒ පිවතුන්ගේ පැතුමන් අපේක්ෂාවන් බලාපොරොත්තු හැම දේම සිිහිමත් කරමින් මතක් කරල දෙමින් අපි බලාපොරොත්තු වෙනවා ධර්මානු ශාසනාව අවසානයේදී පිහනුමෝදන් කරන්නට දැන් සූදානම්වෙෙන්නේ බණ අහන්නට. පිත්නී භාග්‍යතුන් වහන්සේගේ දේශනා පාලියයේ එන කුද්දක නිකායට අයත්තන පක් විදිහට ධර්ම ග්‍රන්ථයක් විදිහට අපිට පෙනෙන ඉතාම වටිනා පොතක් තමයි දම්ම පදේ කියල කියන්න. දම්ම පදේ ඔබ අහලතියෙන ධර්ම ග්‍රන්ථයක්. දම්ම පදේ පලවෙනි ගාථාව ඔබට මතක ඇති මනුව පුබ්බංගමා දම්මා, නසෙට්ා මනෝමයා, මනසාචයේ පදුට්ටේන භාසතිීවා, කරෝතිවා, තතෝනන් දුක්ක මංවේතියේ චක්කංව වහතෝ පදන්. හරි ලස්සන ගාතාවක්. ඔබ මේක කටපාඩක් බොහෝ දෙනකුට අහල තියනවා මේ ගාතාවෙන් ධර්මය ශ්‍රවණය කල තියෙනවා. මේ ගාතාව පැහැදිලි කරන්ට ෙවෙයි බලාපොරොත්තු වෙන්නේ ගාථාවට නිදහනය වෙච්ච මේ ගාතාවට හේතුපාදක වෙච්ච කතා පුවත නිධහනය කරගෙන මාතුෘකාව කරගෙන එ ඔස්සේ ධර්මකරුණක් ඔබට පැහැදිලි කරල දෙන්ට උදෑසන කාලේ සජීවී දහම් විකාශනය තුළින් බලාපොරොත්තු වෙනවා පින්වත්න. ගාථාව බුදු හාමුදුරුවෝ දේශනා කරන්ට භාග්‍යතුන් වහන්සේට හේතුවෙච්ච එහම නැත්තං අරථයක් පහළ වෙච්ච කාරණාව තමයි චක්කුපාල හාමුදුරුවන්ගේ කතාපුුවත. චක්කුපාල හාමුදුරුව ඇස්සන්ද වෙලා උන්වහන්සේ පාල එමනැත්තන් තිස් අයනාදී වසය ගිහිකාලේ ප්‍රකටව ඉඳලා. හැබයි පැවිදි වුණට පස්ස උන්වහන්සේට විපතක් සිද්ධ වෙලා චක්කුපාල තෙරුන් වහන්සේ නමින් ප්‍රකට වෙනවා. චකුපාල හාමුදුරුව උපාසකයෙක් උපාසක තුමා ගිහිකාලේ සයෙක් විදිහට පින්කම් සිද්ධ කරනකොට මේ චපුපල් හාමුදුරු. දවසක් භාගතුන් වහන්සේකින් බණහන්ට ගේපු වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න. මොකද බුදු හාමුදුරුවන්ගේ ධර්මය අහපු කට උන්වහන්සේගේ අනුපිළිවෙල කතාව උන්වහන්සේගේ පිළිවෙල කතාව හපු ගෙනෙකොට ඇතිවෙන්න පුද්දු මාකාර සැසීමක් උහන්සේ ධර්මය දේශනා කරන්නේ දානකතා සීල කතා සග්ග කතා ආදී කොටගත්ත පුද්ගලයගේ මනස ක්‍රමානුකෝලව සීල සමාධි ප්‍රඥා කියන තැනක පිහිට නිදිර තමයි බුදුහාමුදුරු බණකය. ඒ වගේම තමයි උන්වහන්සේ ධර්මය හරි පැහැදිලි. ඒගේම තමයි බුදුහාමුදුරුවන්ගේ බණ යතුළේ අනිත් අයට නින්දහ කිරීමන්නේ. සමහර බණ තියෙනවනේ බණවල තියෙන්නේ තව භික්‍ෂූන් වහන්සේ නමකට කරන නින්දා. දතෙම ධර්ම දේශනා අහනෝ.ඒ තමන්ගේ පිරිස තවන්ගේ ෆෑන් බේස්ස එක කියන්නේ ඒක දියුණු කරගන්ට ඒක වැඩි කරගට ඒ තමන්ට ඉන්න පිරිසදි වුණු කරගන්ට අනිත් හාමුදුරුවරු ඔක්කොටෝම මොකක් හරි අඩුවක් හොය හොය අඩු පහඩුවක් නිර්මාණය කරගනිමින් හෝ. ඉතින් දොස් කියනවා බනිනවා. ඉතින් බුදු හාමුදුරුවන්ගේ එහෙමමේ තව කෙනෙකොට බනින ස්වභාවයක්, දොස් කියන ස්වභාවයක් නෑ නිවෙන ගතියක් තියෙන්. ඒ හින්දා බණහන්ට ගියපු පාසකතුමාට හිතුනා බුදුහාමුදුරුවන්ගේ ධර්ම යහලා ගිහි ජීවිතය පිළිබඳව නිස්සා රත්තේ තේරුම් අරගෙන මහනෙන්ඩෝන කියල. ති මහන වෙන්ට නිවසන්හෙම අවසර ඇරගෙන. ඇැවිල්ලා සබුද්ධ ශාසන පැවිදි වුණා. පැවිදි වෙලා සමත විදර්ශනා දෙියුණු කරනකොට මහනදම් පුරණකොට සමන කරතව්විය සිද්ධ කරගෙන යනකොට උන්හන්සේගේ විදර්ශනාව හරි වීර්යමත්. එක දැඩිය එකක්. සැත පෙන්න්නේ නෑ ඇස්පියාගන්න නෑ සතපෙන්ඩෝන කියලා. නිතරම කරන්නේ සක්මම් භාවනා කරන හෙමනත්තන් ඉදගන භාවනා කරනවා. ඉති එහෙම භාවනාවටම මුන්වහන්සේ දීර්ඝ කාලයක්. මහා උත්සහයක් වීර්යක් වෑයමක් ගන්නවා. අවසානයට වන්හසේ නින්ද නොලබන හින්ද උන්වහන්සට ඇස්රෝගයක් චක්කු රෝගෝ ඇහි රෝගයක් හටගත්ත ඇහි රෝගෝලට කියනනට චක්කු රෝගෝ කියලා ඇස්රෝගයක් මන්වහන්සේට හටගත්්දී හටගත්තට පස්සේ මේ රෝගා බාදය හින්දා උන්වහන්සේගේ සිවුරුත් තෙමෙන තර කඳුලු අක්සු දහර කඳදා හෙමනැත්තන් කඳුළුවලට තව වචනයක් කියනවා ඇහිධාර කියල අක්ෂු දහරා කියන එක තමයි ඇහිර කඳුලු දහර සිවුරු තෙමෙන තරන් ගලාහැලෙන්ට වැටෙන්ට පටන් හරගන්නවා හැබැයි මේ හාමුදුරුව වීර්ය අතහැරිය නෑ වීර්ිය නැති කරගත්තේ නෑ දැන් අපිට අපේ ධර්මයහන්ට හරි වැඩක් කරන්නට හරි ගියාට පස්සේ අපේ වීරය බෙලහීන වෙනවාන අපිට වුවදුරු වෙනකොට කරදර වෙනකොට. සමහර වෙලාවට ඇතැම් තැනකදී අප අසනීපතත්ත්යක් ඇතිවුණොත් එහෙම එතකොට අපේ කරන පින් දහම් කටයුතු කල්දාහන්ට සිද්ධ වෙනවා. අපි අධ්‍යාපන කටයුතු අපි කල්දාගන්න අපිම හිතල අදබෑ පාඩන් කරන්න අද ටිකක් ඇඟට හොඳ මදිී වගේ හෙටවත් කරන්න බලන් ඩ ඕන. එමනත්තන් අද බණහන්ට බෑ අද ටක් ඇඟට අමාරුවයි වගේ හෙටවත් අහල බලමු වගේනිකන් අපි රාමු හදාගෙන අපේ අසනීපදාගෙන අපි ඒවක් කල්දාගන්නවා. හැබැයි චක්කුපාල හාමුදුරුවෝ දැනේ වීර්යවන්තයි මේ. ඇස් දෙක පුරහම කතුලු වැැක්කෙරෙද්දී. ඇස් දෙක රිදුම් දෙෙද්දි වේදනාවන් තිය්දි වේදනා සිතින් පිරි මඳමින් මේ හාමුදුරු භාවනා කරා. භාවනා කරලා විදර්ශනාව දියුණු කරලා මේ හාමුදුරුවන්ට පුළුවන් වෙනවා මේ ශාසනය තුළ මහා රහත් භාවයට පත්වෙන්ට. තකොට චක්කුපාල මහා රහතන් වහන්සේ පෙන්වත්න බණපොත කියනවා චක්කුපාල හාමුදුරුවන්ගේ සසර ඇස නිවී යනවත් එක්කම සංසාර ගමන නිවී යනවත් එක්කම වහන්සේ මහා රහත් භාවයට පත්වෙනවත් සමගම ඒක්ෂණයකින්ම ඒ අසුරු ජනකින්ම මාර්ගපල අධිගමයට පත්වෙනවත් එක්කම වහන්සේගේ ඒ ඇස් පහන්සිලුත්ත. නෙත් පහන්සිලුත් ඒ ශ්‍රණයකින් නිවිල යනවා ඒ මුහුත් එම නිවෙන යි කියන්න උනාහසේ අන්ද වෙනවා භාවනාව දියුණු කරලා විදර්ශනාව වඩල මහා රහත් භාවයට පත්වෙනවා සමගම අනිපත්තෙන් සිද්ධ වෙන එක තම ඇස් දෙක අද වෙනවා. තැන් චක්කු පාල මහා රහතන් වහන්සේ වනංසේ ගැස් පේන්නේ නෑ හා රහතන් වහන්සේ නමක්. පින්වත්නී චක්කුපාල හාමුදුරුවන්ට වෙච්ච විපත කරදරය. ඒ සිදුවෙච්ච සිදුවීම ගැන දහම් සභාවේ ධර්මසාලාවේ බුදු හාමුදුරුවෝ බණ කියන තැන සාකච්ඡාවක් ඇතිවෙනවා. චකුපා හාමුදුරුවන්ට මෙන්න මෙහම විපතක් වුණා. වන්සේ මහා රහත්භාවයට පත්වෙන කොටම උන්වහන්සේගේ නෙත් පහන්සිලු නිවිලගිය හඳ වුණා. ඇයි එහෙම වෙන්නේ මහරහත්වෙනකොටත්. කියලා මේ භික්‍ෂූන් වහන්සේලා අතර කතාවක්. තින් බුදු හාමුදුරන්ටත් මේ කතාව යනවා. ගියාට පස්සෙ පින්වත්නී භාග්‍යතුන් වහන්සේට මේ කතාව ඇරගෙන ගියපු මේ කතාව රැගෙන ගියපු හෙමනත්තන් මේ දහම් සභාවේ සාකච්ඡා වෙනකොට වහන්සේ දැකට ලැබුණු විකසම භාගතුන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. තීත පුවතක් කැරගෙන පෙර කතාවක් කැරගෙන පරණ කතාවක් බවයන් ගණනකට එහා ප්‍රත්ති කතාවක් කැරගෙන භාගතුන් වහන්සේ හෙම වෙන්ට හේතුව පැහැදිලි කරනවා කර්මය බලය පෙන්නට. කර්ම තේජෙස පෙන්න්නට. පිඟත්නී චකුපාල හාමුදුරුව පෙර බවයන් ගරනවකට කලින් දක්ෂ වෛද්‍යවරය. හොද... වෛද්‍යවරය ඇස්රෝග සම්බන්ධු ද මුත් එහෙම ඉන්නවාන. ඇස්සලට වෙනම ඉන්නවා කංවලට වෙනම ඉන්නවා ඇස්කන්ාස කියලා එකටම බෙදකං කරන වෛද්‍යවරෝ ඉන්නවා. ඒ ඒ ඉන්ද්‍රියන්වලට සරීරයේ තියන ඉන්ද්‍රියන්වලට ඒ ඒ සරීර කොටස්වලට බේත් කරන වෛද්‍යවරු අදක්තින්වානේ. එතකොට පාල හාමුදුරුවොත් තෙර බවයක ඇස්වොලට බෙහෙත් කරන දක්ෂවෙදෙක් අයි බෙහෙතක්කරොත්ඇයි බලන්ට දෙයක් නෑ අන්දවෙච්ච ඇස් පනීම ලබනවා කනවෙච්ච ඇස් පනීම ලබනවා සුවපත්වෙනවා ඇසේ රෝග සියල්ලම මේ වෙදකමට සුවපත්වෙනවා පින්වත්නී එක්තරා කාන්තාවකගේ ඇස් දෙක අන්ද වෙලා ඒ අන්ද භාවේ සුවපත් කර ගන්න ඒ අන්දභාවෙන් අත්මිදෙන්ට අන්ද භාවේ දුරු කරගන්ට මේ කාන්තාව මේ වෛද්‍යවරයා ළඟ ටාවට පස්සේ ඇස් දෙක බලලකන මට මේක සුවපත් කරන්න පුළුවන් එතකොට එතුමිය කිව්වා මගේ ඇස් දෙක හොඳකරොත් ඇස් දෙක සුවපත් කරලා දුන්නොත් මම ඒකට ගෙවීම් වසයෙන් වේතනයක් වසයෙන් මම කැමති ඔබට මගේ ජීවිතාන්තය දක්වා යාව ජීවව ජීවිතය තියෙන තෙක්ම ඔබට මෙහෙවර කරන්ට බැල මෙහෙවර කරන්නට දාසියක් වෙන්ට මං කැමති. දාසියක් එෙන්ට මංැති ජීවිතන්තය දක්වා මංගේ එක කරනු. දරුවනුත් එෙක් ඇවිල්ල කරනවා කියලා. ා ඉති මේකත් පිළිරගෙන පොරොන්දු වෙලා මේ වෛද්‍යවරයා ඇස සුවපත්වෙන්ට බෙහෙත් කරා නොබෝධිනකින් බෙහෙත්වේලක් දෙකත්තුනක් කරනකොට ඇස සුවපත්වෙන ඇස් පැෙනීම ලබනවා ද මේ කාන්තාවට ඇස් දෙක පෙරුණට පස්සේ මුලින් දීපු පොරොන්දුව ගැන ලෝබයි වගේ දැහෙම එනවා වැඩක් කරගන්නකං අලි දෙන්නම් කොටි දෙන්නම් ඔයා කියන ඕන එකක් කරලා දෙන්නම් මට මේක කරලා දෙන්ට අනේ මගේ ජීවිතය වනත් මං ඔයාට දෙන්නම් මොනවද නොදෙන්නේ කියලා ඔක්කෝම කියල වැඩේ කරගත්තට පස්සේ හර කතන්දර ඔක්කොමිවරයි. ඊට පස් හැල්ලුවත් බලන්න තියයින්වවා. ඒලගේ තමයි මේ කාන්තාවට දුන්නු වචනය ෆිළිබඳව යාටම ඇති වුණ අහෙම කිව අපරාධි දැම් මගේ ඇසුත් පේෙනවා. එබ ඉති මට මේ ජීවිත කාලේපුරහම ඇස් දෙක හොඳ වුනයි කියලා මෙහිවර කරන්නට බෑහින්දා වෛද්‍යවරයට බොරුවක් කරන්න ඕන. ගිහිල්ලා. නැවත ප්‍රථමාධාර ගණ්ට ගියාට පස්සේ බෙත් ගන්න ගියාට පස්සේ. වෛද්‍යතුම ඇහුවා. දැන් ඇස් පේෙන්ට ඕන කාලෙ දැන් ඇස් පේනවා නේද. එතකොට අ බැල මෙහෙවර කරන්න වෙයි දාසික් වෙන්ට වෙයි කිය මේ කාන්තාාවකුව නැත තාම පේෙ නෑ කිසි පැෙනීමක් නෑ. එබැයි වෛද්‍යීවරයා දන්නවා මේක මේ බෙහෙතට අනුව දැන් ඇස් දෙක පේට ඕන අ කතාවත් තියෙනවාන දොස්තරටයි නීතිී්නිවරුන්ටයි බුරු කරන්නට බෑ කියලා බොරුකරොත්හෙම එකෝ නඩුව පරදිනවා. වන් ලෙඩේ හොඳ වෙන්න හන්ද මෙතනදිත් මේ කාන්තාව දොස්තරට බොරු කරන්ඩ වෛද්‍යවරයට බොරු කරන්නග හිල්ලා මේ වෛද්‍යවරයට බොරු කිරීමේ හේතුව හින්ද මේ වෛද්‍යවරයා අරහ ඇරැකෙන අහෙනම් තව බෙහෙතක් කරමු කියලා බෙහෙතක් කර ඒක කරා කරාමයි ඒකෙන් ඇස් දෙක අන්දම වෙලා අර පැනීම ලබපු ඇස් දෙක අන්ද වෙන. මේ වෛද්්‍යවරයා මේක සිද්ධ කරේ එයාගේ හිතේ ඇතිවෙච්ච එයාගේ හිතේ පැනනගපු යම් කිසි අකුසල චෛතසිකයක් අකුසල මූලයක් හේතු කරගෙන තැන් අපිට විවිධ හැකියාවන් තියෙනවාන සමහර කෙනෙක් ඉන්නවා ඒ කෙනා වෛද්‍යවුරුතියට දක්ෂයි ඒගේම තව කෙනෙක්කන උගන්නන්ට දක්ෂයි. ඒ ආදීකොට ගද්දී සමාජයේ විවිධ වර්ණක විධවිවිධත්වයන් සහිත පුද්ගලයන් ඉන්නේ. එක තමයි මේ ලෝක ලස්සන වෙලා තියෙන විද වර්ගවල විවිධත්වයන් සහිතව ඉන්න හිත තමයි ලෝකෙ ලස්සන. එතකොට, ඒවා උපයෝගී කරගෙන ඒවා භාවිතා කරගමින් සමාජයට යහපත කරනවා බිනා ඒ හැකියාවන් ඔස්සේ අයහාපතක් කරඩගයොත් ඒක ලොකු වැරද්දක් රූපය වෙන්න පුළුවන් ඒවගේම තමයි කටහඬ වෙන්න පුළුවන් හැකියාව වෙන්න පුළුවන් මතකශක්තිය වෙන්න පුළුවන් ඕනම වෘතියක්. වැරදියට පාවිච්චි කරොත් ඒක වැරද්දක් තමයි සංසාරයටම. මෙතැන්දිමකක්ද වනේ අකුස්සල මූලයක් හිතේ ඇති වුණ, අකුසල චෛතසකයක් හිතේ හටගත් අමකක්ද දෝමනස්ස සහගත පටිග සම්පයුදටික සම්පයුත්ත අසංකාරික හිතක්. දොම්නස හෙමනැත්තං අකමැත්ත සහිත ගැටීන් ඇති, මේය වීමක් නැති සිතක් අකුසල චෛතසිකයක් දේශමූලික හිතක් හිතේ හටගන්නවා. දේශමූලික හිතුවෙල්ලක් හිතේ ඇතිවුණා. එතකොට දේශය හින්දා තමයි මේ වෛද්‍යවරයා තමන්ට බොරු කරනවා කියලා තමන්ට අහාපතක් කරනවා කියන කල්පනාව සහිතව, ඒ විිශ්වාසය සහිතෝ මේ කාන්තාවගේ ඇස් දෙක අන්ද වෙලා යන්ටම වැඩේ කරයි. පින්වත්නී මේක තමයි බණකතාව. මේක තමයි සිදුවීම චක්කුපාල හාමුදුරුවෝ විදිහට මේ වෛද්‍යවරයා පැවිදිව වෙලා, භාගතුන්හන්සගේ සමයේ අතීතයේ මේ වැරද්ධ කරපු කෙන පැවිදිවෙලත් මහාරහත් භාවයට පත්වෙලත් නිවන්දකින වෙලාවේ හෝ ඒ කර්මයේ ප්‍රතිවිපාකය ඔහු පිටිපස්සේ ඇවිල්ල තියෙනවා. තකොට පෙර භවයක වෛද්‍යවරයෙක් මේ කරපු වැරද්ද පස්සෙන් පන්නගෙන පිටුපසින් ඇවිල්ල තමයි. චක්කුපාල හාමුදුරුවෝ විදිහට චක්කුපාල තෙරුන් වහන්සේ විදිහට මේ විපාකයේ ලැබෙන්නේ චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් දෙක අන්දවෙන්නේ අර කාන්තාවට කරපු හිංසනේ. පින්වත්න මේ කතාාව ඇතුලි තියෙනවා බනකතා ගොඩක්. මේක එක එක පැත්තෙන් සාකච්ඡා කරන්්ඩෝනු විෂයයක් එකක් කර්ම විෂයයකෙ තියෙනවා එක තමයි සබ්බේ සත්හා බවන්තු සුකිතත්තා කියන චෛතසිකය නොමැතිව කුසලයන් හිතේ ඇතිවෙච්ච මිනිස්සුන්ට හැකියාව ඇේ හිතේ ඇතිවෙච්ච, ජනිතවෙච්ච මිනිසුන්ට වෙන විපත් ගැන කතා කරන්න තියෙනවා. තව පැත්තත් තියෙනවා. දේශය පටිගය හෙම නැත්තන් ආගහත වෛර කරෝධ, දියුණු කිරීම තුළ එ මනුස්සයාගේ සසරම දුකට පත්වෙන විදිහක් අපිට මේ කතාපවෙති කතා කරන්න තියෙනවා. පංවත්නී. අපිට මේ දේශය කියන එක අකමැත්ත කිය එක ක්‍රෝධය කියන එක වෛරයේ කියන එක තව කෙනෙකුත් එක්ක ගැටීම කියන එක, ල කෙනෙකුත් එක්ක තිය නකමැත්ත කියන එක ඒ අපේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේ උගන්නන්නේ හරියට ගෙට ඇතුළු වෙච්ච සරපයෙක් ඉදිහට දකින්න කියලා. ගේ ඇතුළට සරපයක් ඇතිරුණාට පස්සේ ගෙටරංගගත්තර පස්සේ ඇවිල්ලා සරපයක් ඕක එලියට දානකං ඕක එලියට පන්න ගන්නකන් හිතට හොඳ මදී ඇකටත් හොඳමන්තිය. ඉතින් ඒ හින්දා කැරඩියෙක් වගේ රිංගුවත් එහෙම බොහෝ අය ලාම්තෙල් කාල පොල්කට්ට කරදාගැෙන ඒ සතා පස්සේ පන්න නවානේ. හැබැයි මෛත්‍රී භාවනාව කරන අයහෙම කරන්න. ප්‍රාණගාතය විරමණය කරන්න ඕන කියලා ංචසිීලයේ සමාදන් වෙන එහෙම කරන්න. සතුන්න හිංසාවක්ක එක. හැබැයි ක්‍රෝධය භාගතුන් වහන්සේ ගැන්නීම තමයි ගෙට රිංගත්ත නිවසට ඇතුල් වෙච්ච සර්පයක් විදිහට දකිින්ට කියල උගන්නන එකද. සරපයක් ඇතුළට රිංගවාට පස්සෙ කොයි වෙලේ දස්්ට කරයිද කියලා දන්නේ නෑ. කොයි වෙලේ පහරදයිදි කියලා පට විනිශ්චය කරන්න බෑ. කොයි වෙ අනතුරක් කරයිදික ලබිට නිර්ණය කරට බෑ හරි සැලකිල්ලෙන් ඉඳලා බොහෝම පරිස්සමෙන් හැකේක්මනින් හැබැයි. මේ සර්පයාව එලියට දාන්ටම වෙනවා එහෙම නැත්තන් කොයි වෙලේ හරි ඇඳක් පොටුවක් අස්සේ ඉඳලා හරි සර්පය අපට දස්ට කරනවා මයි. එහින්දා කෝධය හරියට දේශේ හරියට පටිගේ හරියට හිත ඇතුළට ඇතිල්වෙච්ච සරපය එක්ු වගේ. ඒ සර්පයාගේ දෂ්ට කිරීම සසරම විස බහින්නේ නැති දෂ්ට කිරීමත්. සමහර සරපයෝ දෂ්ට කරපු හාම විස බස්සන්න පුළුවන්. විස දුරුකරන්න පුළුවන් බෙහෙත් තියෙනවා. හැබැයි ක්‍රෝධය නැමැති සර්පයා හදවතට දෂ්ටකරොත් එහෙම ඒ ක්‍රෝධයේ විස බහින්නේ නෑ. සසර පුරහාම විපාක දිදී පස්සෙන් එනවා. ඒවගේම තමයි මේ ක්‍රෝධය පටිගය එමනැත්තං ආගහත වෛර බැඳීන් ඒ හරියට දකින්න කියනත් තව උපමාවත් තියෙනවා ඒ උපමාව තමයි කුස තුලට ඇතිල්ල චැඟට ඇතුල්වෙච්ච සරීර ගතවෙච්චේ විසක් විදිහට දකින්න කියනවා. පිත්නී? සරීරයට ඇතුළුනාට පස්ස සරීර ගත වුණට පස්ස සරීය ඇ විසසහිත දෙයක් ඇතුළලුඋනාට පස්සේ අපිකීමකො එක ඇතුල්ලුුණේ ආහාරයකින් කියලා. ආහාරයකින් යම් කිසි විසක් ඇතුල්ලුනාට පස්ස ශරීරය ඇතුළට අපි කල්පනා කරන්නේ නෑන මේ ආහාරය ගත්තේ මේ කෑමටික කෑවි හොඳ කඩයකින්. මේ ගාහාරයට මෙච්චර මෙලමුදලක් විය දංගුණා. මේ ආහාරය අධික මිලට කෑවේ. ඒහින්ද මේ විසක් වුණාට වමනිදාන්ට බෑ වෙර එක කරන්න බෑ මේක. එක වටිනෙ එකක් කියල හිතන් නෑනේ ආහාරය විසත් තිබන. හනි හනිකට වමන දාල අයින්කරලදාන ඒක කාපු හෝටලේ හරුපාද හතරවද තුනද දෙකද වැඩකුත් නෑ ඒක වහතියෙනවල්. ආහාරවේල දාහදද වෙන්නේ දහදාහදද වෙන්නේ ලක්‍ෂයද වෙන්නේ කියලා ඒකත් අදාළ වන එක වසන ඒ දුන්නේ කවුද නිකන්ද දුන්නේ සල්ලිවලට දෙගත්තේ පලවිනි වතාවරද කෑවේ අන්තිමවතාවරද කෑවේ කියන කතාවකුත් නෑ යාහාර වහනඒ ගරේක කරන්නට මෝන එක වමනෙ දාන්ට බෝන සරීරෙන් බැහැර කරන්න මෝනේ ය හාරේ විස්සයිත ආහාරේ නැතම් මැරෙනෝ නැත්තං සරීර ගත වෙලා මහා වේදනාවන් මරනාසන්න දුකට හෝ මරණයට හෝ පත්ව වවා දෙක එකක් කෙනවා. ඒවගේ තමයි මේ ක්‍රෝධය ශරීර ගත වුණහම හදවතට ගත වුණහාම සිතේ ඉපදුනහම විසක් සරීරයට ඇතුළුුණාවගේ තමයි මිනිස්සු දැබෙනවා පිච්චෙනවා. ිනිසුන්ට දරාගන්න බෑ හර්යමාරුී බලන්ට හිතේ තරහක් ඇති වුනාට පස්සේ රෑට නින් දෙයන්නේ නෑ ඉට පස්සේ නින්දයන්නේ නැතිහින්දා සමහර උදවිය ර දැහ දෙකට තුනටත් නානවගේල රෑ දෙකට තුනටත් ඒ හදාගෙන බොනෝ ඒ හිතේ ක්‍රෝධය තරහක් තියෙනකොට බලන්න කණට හිතෙන්න ප්‍රෑට නින්දයන්න ඇතින්ද උදේට හැරගණ්ඩබ. ඒවගේම තමයි සරීරයට මහ පීඩාවක් හිතට ම දාහයක් කිසිම වැඩක් කරන්න හිතෙන්න්න හිතේ තරහත් තියෙන වෙලාට බලන්න. කොච්චර අමාරුවකින් දින්න කියලා. ඒහින්ද තමයි කියන්නේ සරීරයට ඇතුල් වෙච්ච විසක් විදිහට රීර ගත වෙච්ච විසක් දිහට ක්‍රෝදය දකින්න කියලා. පින්වත්නී ක්‍රෝධය අපිට බලවත් විදිහට පහර දෙන විදිහ එ ක්‍රෝධය නිසා සිද්ධ කරගත්ත ක්‍රියාවන් හින්දා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල කොච්චර බරපතලද කියන එක පැහැදිලි වෙනවා චක්කුපාල හාමුදුරුවන්ගේ කතාාව. ඒ හිදා. අපිට ක්‍රෝධයක් ඇති වනාට පස්සේ අපි ඉගෙනගන්නට ඕන වටහා ගන්නට ඕන එක දුරු කරගන්න විදිහ. එක බැහැර කරගන්න විදිහ එක නැති කරගන්න විදිහ පිළිබඳව එම නැත්තං කාගෙත්තෙක් හරි ආගාතයක් ක්‍රෝධයක් බැඳගෙන ඉන්නවා නම් දුරුකරගන්න විදිහ අපි ඉගෙනගන්නට ඕන අපිට සැසීමෙන් ඉන්ටනම් හිත නිවා ගන්ටනම් එම තම් පිච්ිපච්චි දැවිදවිත මෑයින්ටුවෙන් ගැන දැක්වෙන හරි ලස්සන දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ පංචික නිපාතයේ තුළය තුළ දුතිය ආගහත සූත්‍රයේ කියලා. දෘති ආගහත පටිවිනයේ සූත්‍රයේ දති ආගහත පටිවිණ සූත්‍රයේ. දුති ආගාත පටිවිනේ සූත්‍ර දේශනා කරන්නේ සාරිපෘත්තියන් වහන්සේ සැරයුත් හාමුදුරුවු ොහොමද හිතේ ඇතිවෙච්චා ආගාතයක් තරහක් වෛරයක් ක්‍රෝධයක් පහකරගන්නේ දුරස්කරගන්නේ බැහැරරගන්නේ නැතිකරගන්නේ කියන කාරණාව මේ සූත්‍රය තුළ හරී ලක්සනට පැහැදිලි කරන හින්දා හිතේ තරහ තියෙන ඔබ හැම දෙනාම මොකක් හරි දෙයක් හින්දා හිතේ තරහ තියෙනවනා. කාගෙත්තෙක්ක හරි තරහ ඇතිකරගෙන ඉන්නවනා. ඒ තරහා ප්‍රහාණය කරගෙන සනසීමෙන් ජීවත්වෙන්ට ක්‍රෝධය ප්‍රහාණයේ කරගෙන නිසොල්මන්න ජීවත්තෙන්ට සසල හිත් නිසල කරගන්නට මේ දේශනාව උපකාරී වේවාගෙන කල්පනාවෙන් ඒ කරනුටි අපි දැනගම්. පිඟතුන අපිට තරහ ඇතිවෙන්නේ බොහෝ වෙලාවට අභිත් එක්ක ජීවත්ව අපිත් එක් ඇසුරු කරන ඇසුරු නොකරන හෝ සත්තුත් එක්ත්වීද රහ තියෙන්ෙන පුළුවන් හැයි බොහෝසයෙන් අපිට වෛරබැඳ ගැනීම් තරහා ඇතිකර ගැනීමම් බහුල වෙන්නේ මිනිස්සුත් එක්ක මනුස්ස සම්පත්තියත් එක්කඒ මිනිස්සුන්ගේ වෛරය ක්‍රෝධය ඇතිවෙන්ට බලපාන ඉරියව් ක්‍රියාවන් හැසිරීම් තුනක් තිබෙනවා. එකක් තමයි පුද්ගලයගේ කායික හැසිරීම අපිට ක්‍රෝධය වෛර ඇතිවට බලපාන. වාචසික හැසිරීම බලපානවා ඔහුගේ හිතන පතන ඇතම් වෙලාවට අපිට බලපානවා අපේ හිතේ ක්‍රෝධයක් වෛරයක් හට ගැනීම පිණිස. පවත්නී කොහොමද කොයි විදිහටද, පිමි සිතින් කයින් වචනීන් තව කෙනෙක් පිළිබඳව තව කෙනෙක්ගේ ක්‍රියාවන්ක වචන ඒකෙන හිතන පතන හැටි දැකලා. ඒවා ඇති වුණට පස්සේ ක්‍රෝධ ආගහත වර ඇති වුණාට පසේව දුරුකරගන්න අකමිතිකං ඇතිවුනා මෙ දුරු කරගන්නේ කියලා. මේ සූත්‍රය තු ළුගන්න නිදිපි බලමු. පිඟතුනිී. මිනිස්සාගේ මනසේ ස්වභාවය තමයි. මිනිස්සුන්ගේ වැරදිම පේන එක එමනත්තං සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ගේ ස්වභාවයක්ම තමයි හැටියක්ම තමයි විදිහක්ම තමයි ක්‍රමයම තමයි අනිත් මිනිසුන්ගේ වැරදි හොයන එක එක සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවයක් තව කෙනෙක්ගේ වැරදි හොයන එක වැරදි පිළිබඳව කල්පනාකරණ එක වැරද්දක්ම දකින්ට බලන එක වැරද්දක්ම දැකලා වැරද්දම පෙන්නන්ට උත්සාහ කරන එක සමහරයක හැටි ගැන මනුස්සේ ගෙති යන හොඳ පැත්තත් දකින්න වනැතියයින්නවා. එහෙම අයට මේ බණමං හිතනවා හරි වටිනවා අනුන්ගේ වැරදි වැඩිපුර පේන අනුන්ට අනුන්ට නිතරම දොස් කියියමින් ජීවත්වෙන ගිහි හෝ පැවදි හෝ අනුන්ගේ වැරදිම පහුරු ගා හොයන අනුන්ගේ කොුණුකන්දල්ල උස්සන කපුටෝගේ ඉන්න ගිහිෝ පැවදිියෝ හැමෝටම මේ ආගහත පටිවිනය සූත්‍රය දුති ආගාත පටිවිනයේ සූත්‍රය හරි වටී කළ මහිදෙනු. පිකතුනි සාරිපෘත්තයන් වහන්සේ පැහැදිලි කළා යම්කිසි කෙනෙුට යම් පුද්ගලය ගිහා බලපුහාම යම් පුද්ගලය කැසුරු කරපු හාම එයාට තේරෙනව පැහැදිලි වෙනවා ඒ පුද්ගලයාගේ කායික හැසීම් එයා යනවිදිහ, එනවිදිහ කනවිදිහ, බොනවිදිීහ, ය නිදාගන්න විදිහ ය වැඩකරන විදිහ අදින පලදින විදිහ කායික හැසරීම් තිය පුදගලයන්ගේ. ඒවා කිසිදු පිරිසිදුකමක් ඒවා හැසිරීම් තුළ කිසිම පැහැදීමක් ඇතිවෙන බවක් නැති හැබැයි. වාචසික හැසිරීම ඉතාමත්ම හොඳ ඇය මේ ලෝකේ ඉන්නවා කෙල උහන්සේ පෙන්න්නනවා. එහමයි ඉන්නවනේ. තැනකට එක්කං යන්න බෑ හැසිරෙනවා රිලව් වගේ. කිසිම චර්යාත්මක හැසිරීමක් චරණය හැසිරීමක් ඇත්තම නෑ. මොකක්හරිය අවුලක් කරගන්නාම තමයි තැනකට ගිහාම ගෙදරකට ගිහාම පිගානක් කරි කඩනවම තම. තේ බොන්ඩදීපු කෝ්පය එමනත්ං කණ්ඩදීපු හැන්දරි සාක්කවේදාග නන මිනිස්සු ඉවා. එ එක මිනිසුන්ගේ චර්යාත්මක විවිධත්වයන්. හැබැයි ඒ මනුස්සයාගේ වචචන හොඳයි. වචනවලින් කාටවත් හිංසා කරන්න පීඩා කරන්න අප පිරියාවෙන්ට එ කිසිම හවුලක් නෑ. වචන හොදයි. වච්චනය අති විශිෂ් අයි. නැවත නැවත අහන්ට හිතනවා. නැවත කතා කරන්නට හිතනවා වචනය ගුණාත්මක භාවේ හොඳයි? හැබැයි අපි එහෙම කෙනෙක් දැක්කට පස්ස අපි එයාගේ වච්චන කවරුවර් යයාගෙනද අපිට කිවොත් හෙම යා හොඳයි නේදයා කියන ඒවා යා කතා කරන විදිහ හරි හොඳයි නේද. චර්යාාව හරි පැහැදිලි නේද. එයාගේ මේ වාචසික චර්යාව වාචසික හැසරීම වචනයෙන් කරන කතාව හරි හොඳයි නේද. කියලා අපිත් එක්ක කිව්වත් අපි මොකක්ද කියන්නේ. කතානං එහෙම උුණට විනිහැකි වැඩනම් සෞත්තුයි. වැඩනම් ගන්ට දෙයක් නෑ කතාව එහෙම උනත් වැඩවුල්. කියලා අර මනුස්්‍යයාගේ ගුණ මකලම දා. හැබැයි. සාරිපුත්ත හමුදුරුවෝ දේශනා කරනවා උපමාවක් උපමාව තමයි. යම් පාන්සකූලික භික්‍ෂුවක් පාන්සකූලයේ වැඩලා සිවුරු පිරිකර හොයාගන්න හාමුදුරු කෙනෙක්. පාන්සකූල රෙදිකයාලි එකතු කරලා සිවරු මහන හාමුදුරු කෙනෙක් ගමට ගියාට පස්සේ උන්වහන්සේ දකිනවා දිරලගියපු පරණවෙච්ච ඉරිච්ච. මහලු රෙදි කඩක් ඒ ගැන පරණ රෙදිකෑල්ල. දැකලා ඒ භික්‍ෂුව රෙදිකෑල්ල කොටක් එක පැත්තක් කොනක් වංකකුලෙන් පාගගෙන ඉතිරි පැත්තු දිගාරිනවා දකුණුකුලෙන් එහාට කරලා දිගාරිනවා මේ දිගෑරලා බලනවා මේ හාමුදුරුවෝ මේ ගට පුලුවන් එකක් තියෙනවාද රෙදිකෑල්ලක් සිවරක් මහා ගන්ට උන්හන්සේට පේවා යම්කිසි කෑල්ලක් මේකින් ඉර ගට පුළුවන් මෙ රදි කෑලෙන් වංකුලෙන් පාගැෙන දකුණු කකුලේ දි ාරිරනකොට උහන්සේට පේෙනවාක කෑල්ලක් කිරල ගන්න පුුවන් මේ වටිනවා ඒ නිසා අර ගන්ටබැරි දුරුවල වෙලා හිල්වෙලා පුුණු තැවරච්, විනාස වෙලාගේපු රෙදිකෑලි කොටස ඉරලදාලා පලල දාලා ඉංකල්ලදාලා ගණට පුළුවන් ්‍රෙදිකෑල් අරගෙන කිහිල සිවරක් හාගන්නවා සාරිපුතයන් වහන්සේකිම උපමාවේ තියෙන ලස්සන බලන්ට වනාහන්සේ පෙන්නවා යම් කෙනෙක් එන්න පුුවන් ඒ මිනිහගේ වැඩවුල්ලෙන්ට පුළුවන් එකන්නේ වැඩවුල් කියල කියන්නේ මහා දරුණු ගනේ වැඩවුල් ගෙනවව හැසිරීම චරණය එහමනැත්තං එයාගේ හික්මීමේ ප්‍රශ්නයක් තියන්න පුළුවන්. හැැයි වචන හොඳයිනම්. කතා කරන විදිිය හොඳයි නම් එයාගේ අර වැඩත් එෙක්ක ආගාත වෛර බැඳගන්ට එපා තරහ නුරුස්සන ගති ඇතිකර ගණ්ට එපා, ක්‍රෝධ ඇති පැහවන්ට එපා එමනිහකි ගුණමගණන්ට එපා. එයාගේ වචන පිළිබඳව හිතලා හිත හදාගන්න. වචචන පිළිබඳව දකින්ට වචනී හොඳකම ගැන දකිින්ට කෙල න්හන්සේ පෙන්න්නනවා. එකයන් ඇර ඉරාගෙන ගියපු රෙදිකෑල්ල වගේ අපිරසුතු රදිිකෑල්ලෙමුත් ප්‍රෝජනයක් ගණ්ඩ පුළුවන් කෑල්ල තිබ්බන ඒ කෑල්ල ගැන හිතලේ හාමුදුරුවු සතුටුුණානේ පාන්සකෝලික භික්ෂුව. ඒ වගේ කායික චර්යාවන් පිළිබඳව ඒව අමතක කරලා ඒව ගැන හිතලා පටි ආගහත බඳින්ට එපා වෛර බඳින් නැතුව හිත හදාගන්න කියලා කිව්වා. එයා දිහා දකින්න කියල කිව්වා යගේ වචන හොඳයි කායික හැසිරීමේ අවුලත් තිබබට. එක පලවෙනි කෙන එමනත්තං පලවෙෙනියෙන් අපිට යම් කිසි කෙනෙක් ගැන ආගාතයක් වෛරයක් අකමැත්තක් ඇතිවෙන දේ එක දිගෙන් දිකටරන් ගන්නතුව පුද්ගලයෝදිහා බලලා හිතන්ට කියපු විදිහබුදු හාමු මේ සාරිපුත්තියන් වහන්සේ. දෙවනි කෙනාගේ කලින් කෙනාගේ වගේ නෙවෙයි වැඩ හොඳයි වචනවල්.හැකියන්නේ කායික හැසිවීම් ඒවා සම්පූර්ණයම ගණ්ඩ දෙයක් නෑ. හැබැයි එයාගේ වචනය. වනය අවුල් හැබයි වචචනය තියෙනවා ප්‍රශ්නයක් හැබැයි වැඩ හොඳයි වචනය ප්‍රශ්නයක් තියෙන දෙවනි කෙනගේ වැඩ හොඳයි එතකොට එහෙම අ තින්නවාන එහෙම කෙනෙක් කොහැරරි එක්කං ගිහිල්ල වාඩි කරලා තිබ්බට පස්සේ ඉතාම හොඳට කිසීම කරදරයක් නැතුව මහත්ත එක් දිහට හොඳ නොනක් කෙනෙක්කි දිට වාඩියවෙලායි හැබැයි කට අරියොත් මහලොකු විනාසයක් ඉ එහෙම අත්තක ගමම් බමන් යන්ට එහම අඇත්ත කතා කරන්න අපි හරි අකමති නේ මනිසු වේචනය කරනවායි. හොදට ඇඳල පැළඳලා ගියත් එහෙම කෙනෙක්. ඔය දිහට ගියාට කට අරයොත් නම් පැත්තමි වරයි කියල් අපි මිනිසුන්ට හඟඩු ගහනෝ. මිනිසුන්ට දොස් කියනවා චෝදනා කරනවා. ඒකෙනගේ අ වැරදි පැත්තමල්ලගෙන යාගේ තියෙන වැරදි වැඩම දිහා බලමින්. වචන දිහාහම බලමින් අපි චෝදනා කරනවා. හැබැයි සාරිපුෘත්‍යයන් වහන්සේ මේ දේශනාවේද කරනවා එහෙම මේ ඒ විදිහට වචනවල්වෙච්ච. වචන පිරිසුදුකමක් නැති වචනය ප්‍රභහස්සර ගතියක් නැති වචනයෙන් යම් යම් රලු වචන කියන්න පුළුවන් පරුස වචචන වෙන්න පුළුවන් විද ජාතියන්න පුළන් හැබැයිති වචනවුල්ගයාට වැ හොඳයි. උපමාවක් පෙන්න්නනවා එහෙම කෙනෙක් දැක්කට පස්සේ යා ගැ ආගහතයක් මඳින්ට එපා තරහක් නැතිකරගන්නඩ එපා කියල කියන්නටඋන් වහස උපමාවක් කියනවා. කොහොමද යම් කිසි කෙනෙක් පිපාසයෙන් ක්‍රීශ්මයේ නිසා සරත සට විඩාවට පත් වෙලා දුරක් ගමනක් යනකොට මේ ගමනෙදීමේ පිපාසාව නිවාගන්ට මෙ තිබා නිවාගන්ට යාට බහින්ට සිද්ධ වනා යා දකිනව විලක් පොකුණ. හැබැයි පොකුණට බැස්සට වතුර බොන්න බෑ. හේතුව තමයි පාසි පිරිලා රොම් මඩ පිරිලා විද ජාති උඩ පාවෙනවා මඩ කැදලි වතුර බොන්න බෑ. හැබැයි මෙයා විලට බැහැලා මේ පාස හාට මෙහාට කරලා රොන්මට හාට මෙහාට කරලාර පාාවෙන රොඩු විවිධවිීධ ජාති වතුර පාෙන විලක පොකුණක පාවෙනව එහාට මෙහාට කරලා හරි පිරිසිදුව වතුර දෝතක් හරි අමාරුවෙන් එහාට මෙහාට කරලා මේ විලෙෙන් වතුර දෝතක් ධෑත බිමට ජලට යොමු කරලා දෑතින් වතුර බොනව නැමිලා. මේ පිපාසාව දුරුකරගන්නඩ බැරුව. එතර අමාරුවයි. ඒ වගේ උපමාව දේශනා කරල සාරිපෘතයන් වහන්සේ දේශනා කළා අර මඩ පිරුණු විලෙත් මඩපිරුණු රොන් මඩපිරුණු ඉට පන්සේ පාස පිරුණු විලෙත් ඒ විලෙනුත් වතුරබොන්ට පුළුවන්නන් අපිට අර පුද්ගලයාගේ වාචසික චර්යාවන් දිහා බලලා ඒවාම මතක තියාගෙන ඒවා මෙනෙහි කරකර. ඒවා පිළිබඳව ඒවා අල්ලගනේ මිනිහට දොස් කියිය කිය ඉන්නවාට වැඩිය එමිනොස්සයාගේ ක්‍රියාවන් දිහා බලලා. ක්‍රියාවංවල තියෙන ගුණාත්මක භාවයේ පිළිබඳව හිතලා හිත හදාගන්ට හැමනැත්තං එයා පිළිබඳව සතුටු වෙන්ට කියලා ගියනවා. අනි පැත්තට කිවොත් එහෙම වචන අවුල්ගියාට වචන හොඳ නැති වුනාට වචන නරක වනාට අනේ ඉතින් වැඩ හොඳයිනි කියලා හිතන්ට පුළුවන් මානසිකත්වයක් මිනිස්සු ගැන ගොඩනකා ගට කියමේ කිය. ඒ දෙවනි කෙනා. තුංගනි කෙනා තමයි එයාගේ වචනත් අවුල් ක වචනත් අපිරිසිුදුයි වැඩත් අප පිරිසිදුයි වනත් අප සු වැඩත් අපි සිදු. යාගෙන දකිින්ඩ කියලා කියවා කොහොමද එයාගෙන දකිින්ඩ කියලා කියන්නේ හරි දස්සන උපමාවගේ යම්කිෙසි පිපාසාවට සරතසට විඩාවට පත්තච්ච කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා ඒ කෙනා මොකද සිද්ධ කරන්නේ ගමනක් යනකොට මේ පිපාසාව නිවාගන්ඩ තැනක දකිනවා ගවයෝ ගමන් කරපු මාර්ගයක දකිනවා ගව අඩි සලකුණක අර කුගේ අඩිසලකුණක වතුර ටිකක් ඉතුරු වෙලා තියෙනවා. අර කායික අවුල් වාචසිකයත් අවුල් හැබැයි මානසික සක්තියමේ තුන්ගෙනනි කෙනාගේ සමති දරසනා වැඩීම හොඳයි. ඒ හොඳ දකිින්ඩ කියලා කියනවා. ඉඳල හිටල මානසිකව සමති විදරසනා පින්කම් වලට සම්බන්ධ වෙනක ඉඳල හිටල සිිල්ගන්න වගේ ජාධීතමයා කරන්න පුළුව. ඒක දකින්න කියනවා. පිපාසාවට පත්ච්ච කෙනා ගව අඩි සලකුණ ගවේක්ගියපු මාර්ගයක මඩෙයි හෝ බිමහෝ ඉතුරුවෙච්ච වතුරටිකක් ්‍රැදිච්ච වතුරටි එකක් මනුස්සෙක් දෙකට නැමිල හතරට නැමිල තුනට නැමිල ගවී විදිහට බොන විදිහට. අර බීල පිපාසාව සසිංදුව ගන්න වගේ හිතන්ට කියලා කියනවා.ඒ සංසිඳවා ගැනීම. හතර වෙන කෙනෙක් ගැනක් දේශනා කරනවා. හතරවිනි කෙනාගේ ඔය සිතකයි වචනය තුන මවුල්. එයා ගැන සාරිපුද්්‍යයන් වහන්සේ පෙන්නනව අනුකම්පා කරන්ට කියලා. අනුකම්පා වැතිකරගණ්ඩ කියලා කියන්නේ මඟට බැහැපු ලෙඩෙක් කෙනෙක්ගේ පිළිසරණක් නැතිව මරනාසන්නව විනාසයට පත්වෙන්ට සූදානමින් ගමන් කරනවා වගේ. පස්සනි කෙනා ගැන කියනවා. එයාගේ කායික වාචසික මානසික චර්යාවන් තුනම සිහොඳයි. එයා මහ පිරිසිුදු විලක්විදිහට දැකලා. විල අසල්ල ගසක් මුල නිදාගන සතපිලා නාල කියල යන්න පුළුවන්ති තැනක් විදිර දකිට කියලා කියනවා. පිිතුනි මේ සූත්‍රය අධ්‍යනය කරන්න. කියවලා බලන්ට. මෙ සූත්‍රයේ පිළිබඳව හැදෑරීමක් කරන්නට දුතිය ආගාත පටිවිනියේ සූත්‍රයේ ජීවත්තෙන්ට ලේසි. එනිසා චක්කුපල හාමුදුරුවන්ගේ කතාවෙන් උගන්නන්නේ අපිට පිග සම්පයුක්ත වනාට පස්සෙ පටිග එය දියුණු කරහම ඇතිවෙන විපත. අනි පැත්තෙන් දුති ආගහත පටහිනේ සූත්‍රය උගන්නනවා මනිස්සු ගැන වෛර ආගහත ක්‍රෝධ බැඳුණහම හිතේ ඒවායි මනුෂ්‍යයාගේ හොඳ දකලා හොඳ පැත්ත දැකළ දුරු කරගන්න විදිහ. එනිසා මේ කතා මේ පුවත් මේ දේශනා අපේ ජිරිජීවිතය ප්‍රායෝගික අවශ්‍යතාවයක් විදිහට අපිට පේන. එනිසා ඔබේ සිතේ තියෙන වෛර කරෝධගිනි නිවිල සිත් පහන් වෙන්නට මේ දේශනාවෙන් ලබල දෙන උත්තේචනය ඔබ හැමතින නාටම හේතුවක් වාසනාවක්ම වෙත්වා කළමය වෙලාවි ප්‍රාර්ථනා කරනු. පිහතුනී. තැන් ධර්ම දේශනාව හමාර කරන්ට සූදානම් වෙන වෙලාව. අඇද ධර්මදේශනාවේ දායිකත්්‍යේ ඕෝස්ට්‍රේලියයාාවේ සිද්නිනි ලුවර පදිංචි මහිලාද සිල්ලා මහත්මිය සහ දරු ුණ පුරංන් ඇතුළු පිරිස විසින්. ඇතුමේ බලාපොරොත්තු වෙන්නේ අරමුණු විදිහට මහිලාද සිල්ලා මහත්මියගේ පරලෝ සැපත් ස්වාමිපුරුෂයාගේ අසු තුන්වන ජන්මදිනය වෙනුවෙන් සහ එතුමාට පින් අනුමෝදංකර නිවං සුව ප්‍රාර්ථනා කරන්නටත් පරලෝ සපත් අරජුන මුණ පුුරාට පින් අනුමෝදං කරන්නටත්. මහිලාද සිල්වා මහත්මියය පාර්ථනා කරන විදිහට මිය පරලෝගියපු සැමට මේ පින් අත්පත් එෙත්වා. එවගේම තමයි සුජීවත්ව වාසය කරන හැම දෙ නාටම මේ පින් ආසිරවාදයක් වෙත්තුවා. විසේෂෙන්ම මෙත් සඳහම් භිකාසනයේ නිර්මාතරුවර හති පූජනීය දළිගමිය ඥානදීප වාමින්දුරයන් වහන්සේට මේ මහා සේවේ කරන්නට දෙවියන් යාාසිර්වාදය තුනුරුවනේ ශක්තිය බලය ලැබෙත්වා. උන් වහන්සේ ඇතුළු ඔබට මට ලෝක සත්්‍යයාට දායිකත්තේ සැපවුූ සැමට නිවනින් නිවීම පිණිසම මේ පින්කම හේතුවාසනාම වෙත්වා කියල ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්ඨාච බුම්මට්හාා දේවා නාගා මහිද්දිිකා පඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් අන්තු ශාසනං චිරං්‍රක් අන්තු දේශනං චිරංරක්කන්තු මං පරංති ධර්මය ශ්‍රවණය කරපු හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදෝ සදෝ සදෝ.